හැම කෙනෙගෙම වගේ ඉතින් ඕලෙවල් ලෙවලින් පස්සේ හොඳ ජොබ් එකකට යන්න ගවර්න්මන්ට් ජොබ් එකකට යන්න ලොකු උවමනාවක් තිබ්බා. මගේ හස්බන්ඩ් ටුවර් ගයිඩ් කෙනෙක්. එයාට හම්බුණ කියන්නේ ෆොරිනර් කෙනෙක් තමයි කියලා තියෙන මට මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඕනි කියලා. බිස්නස් ගැන කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. එහෙම ඉන්නකොට හස්බන්ඩ් හදිසි අසමීප වෙලා හස්බන්ඩ්ගේ ජොබ් එක නැති වුණා. එතකොට ආර්ථික මට්ටමින් බිඳුවටම වැටුණා. ඉතින් මමම කල්පනා කරා මොකක්ද මං කරන්න කියලා. දීප වෙලා ওই ප්‍රශ්න ඔක්කොම ඇතුලින්නකොට තමයි මට හිතුනේ අපි මම ඉස්සරින්දම තෙල් එකක් ඉඳලා ගන්නවා, මගේ අම්මත් ඉඳිනවා, මේක මට මාකට් කරන්න පුළුවන් වෙයි කියලා. ඉස්සරව මට හොඳටම මතකයි කාලි කුප්පි වලට දාලා තමයි මම පළවෙනි පාර බෝතල් කාලි කුප්පි 46ක් විතර හින්දා එක දවසින් ඒ 46ම වික්කා. කෑගල්ල දිස්ත්‍රික්කයේ අපිට ඉන්න වටිනා කියන සම්පත් හොයාගෙන අපි හැමදාමත් ඔබට තොරතුරු අරගෙන ඉන්න විවිධ වැඩසටහන් සමීප කරනවා. ඉතින් අපි එහි තවත් දිගුවක් අද අරගෙන ඉන්න කල්පනා කරා. අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති උතුංකන්ද ග්‍රාම නිලධාරී වසමට. දැන් මේ කාලේ අපේ රටේ හුඟක් කතා කරනවා විදේශීය වෙළඳපොළට අපි කොහොමද අපේ නිෂ්පාදන අපනයනය කරන්නේ, අපි කොහොමද ඩොලර් අපේ රට තුළ උත්පාදනය කරන්නේ. ඉතින් මේ කතාවට හොඳම නිදසුනක් සපයන දිරිය කාන්තාවක් වාගෙන අපි ඇයගේ නිවසට අද ඇවිල්ලා ඉන්නවා. අපි කතා කරන්න සූදානම් ඇගේ නිෂ්පාදන ගැන, විශේෂයෙන්ම ෂැම්පු වර්ග, කන්ඩිෂනර් වර්ග, එවගේම විවිධ හෙයා ඔයිල් නිෂ්පාදනය කරමින් දේශීය වගේම විදේශීය වෙළඳපළත් බොහොම සාර්ථකව ජයග්‍රහණය කරන මේ සකසුරුවම් කාන්තාවගේ කතාව අහන්න අපි සූදානම්. ඇය වෙන කවුරුත් නෙවෙයි, උතුංකන්ද ජීවත් වෙන සඳමාලි යාපා මහත්මිය. ජොබ් එකකට යන්න ගවර්න්මන්ට් ජොබ් එකකට යන්න ලොකු උවමනාවක් තිබ්බා. ඒත් ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඒලෙවල් එක්කලාම මම මැරි කරා. ඊට පස්සේ ආයතන කීපයක වැඩ කරා. කවුරුත් යටතේ වැඩ කරන එක කියන්නේ ඒක ඇත්තටම බබාලත් එක්කලා ගොඩක් ඒ වගේ කීම දරන්නත් ඕනේ. ආයතනයක් වුණාම අපි මොහොන්කරි වැඩක් බාරගත්තොත් ඒක අනිවාර්යෙන් කරලා දෙන්න එපා. එතකොට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔහොම ඉන්නකොට මගේ හස්බන්ඩ් ටුවර් ගයිඩ් කෙනෙක්. එයාට හම්බුණ කියන්නේ ෆොරිනර් කෙනෙක් තමයි කියලා තියෙන මට මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඕනි කියලා. ඊට පස්සේ අපි මුලින්ම 2016 2015 16 වගේ වෙනකොට කිං කොකොනට් ඔයිල් එකක් වෙන කෙනෙක්ගෙන් අරගෙන පොඩි ගාණක් තියාගෙන අපි යාට දුන්නා. ඊට පස්සේ මට හිතුණා බිස්නස් ගැන කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. එහෙම ඉන්නකොට මට හිතුණා එයා ගැන ලොකු ක්වොන්ටිටි එකක් ගත්තා. මේ අවුරුද්දකට සැරයක් වගේ ලොකු ක්වොන්ටිටි එකක් ගත්තා. නමුත් ඒ අපි බඩු ගන්න තැන බඩු ක්වොලිටි නැහැ. ඒක දැන් මමනේ දෙන්නේ. එතකොට මට ඒක ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතුණා. ඊට පස්සේ මට හිතුණා හරියටම මේක කරන්නේ කොහොමද කියලා. ඒක ලොකු දෙයක්වත් නෙමෙයි. අතරම කිං කොකොනට් ඔයිල් අරගෙන ඒකට අර සෙවෙන්දර මුලක් වගේ දාලා දෙන පොඩි මේකක් තමයි තිබුණේ. ඉතින් පොඩි ස්ටෙප් එකකින් කරගන්න පුළුවන් වුණා. මම ඒක ඉස්සරම කරා. ඊට පස්සේ හස්බන්ඩ් හදිසි අසමීප වෙලා හස්බන්ඩ්ගේ ජොබ් එක නැති වුණා. එතකොට ආර්ථික මට්ටමින් බිඳුවටම වැටුණා. මමම කල්පනා කරා මොකක්ද මං කරන්න කියලා. ওই වෙලාවේ මට සල්ලි වමනාවකට ආරංචියක් ආවා මේ කුඩා ව්‍යාපාරයක හරහා ලෝන් එකක් දෙනවා කියලා. ඇත්තට මම ගියේ ඒ ලෝන් එක ගන්න ලෝන් ඇප්ලිකේෂන් එක ගන්න. ඊපස්සේ ඇප්ලිකේෂන් එක ගත්තා, ඒක ෆිල් කරලා දුන්නා. ඊපස්සේ මට ලියුමක් ආවා පොඩි ට්‍රේනින් එකක් තියෙනවා ඒකට එන්න කියලා. මට මතක විදිහට මන්තිලක සර්ුයි චමන්ති විසී තමයි ආවේ. එතනදී ඒගොල්ලෝ දවස් දෙක ට්‍රේනින් එක දෙනකොට මට හිතුණා ලෝන් එක අරන් තව ණයක් ගෙවනවට වැඩිය මොනවා හරි ඒගොල්ලෝ ඇත්තටම හොඳටම දුන්නා. ඒ ලෝන් එකක් ගත්ත අරන් මොනවද කරන්න ඕනේ, එතකොට අපි බිස්නස් එකක් තියෙනවද. එතකොට මගේ බිස්නස් එක තිබුණාට ඒක එහෙම ලොකුවට දිව්වේ නෑ. ඊට පස්සේ මම ලෝන් එක ගත්තෙත් නෑ ඇත්තටම. ඊට පස්සේ එතනින් ආයෙ දවස් 21 පුහුණුවට ගියා. ඊට පස්සේ ඇවිල්ලා හොඳටම බිස්නස් ගැන ලොකු අයිඩියා එකක් හිතට ආවා.
ඉරස්සේ ඔහම ඉන්නකට හස්බන්ට ජොබ් එකත් නෑ යායට අසනීප වෙලා ඔය ප්‍රශ්න ඔක්කොම ඇතින්නකොට තමයි මට හිතුනේ අපි ම ඉස්සරිඳම තෙල් එකක් ඉඳලා ගානවා මගේ අම්මත් ඉදිනවා මේක මට මාකට් කරන්න පුළුවන්ය කියලා ඉස්සරෝ මට හොඳට මතකයි කාලි කුප්පිවලට දාතම මම පළවෙනි පාර බෝතල් කාලි කුප්පි 46ක් විතර හින්දා එක දවසින් ඒ 46ම වික්කා සතියක් විතරනකොට හැමතැනීම කෝල් කරලා කිව්වා නංගි මෙහෙමයි ප්‍රොඩක්ට් එක හොඳයි කොණ්ඩේ අනේක නතර වුණා ඉතින් ගොඩක් කියන්නේ හොඳටම හොඳයි කියලා කවුරුත් මට කම්ප්ලේන්ට්ස් ආවේ නෑ ඊට පස්සේ මං ඒක ප්‍රොඩක්ට් එක ගැන තවත් يعني දාන ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනස් කරලා එහෙම මම්ම ටෙස්ට් කරා මේක කොහොමද හොඳ නැද්ද කියලා ඊට පස්සේ මට හිතුණා දැන් මේකත් එක්ක යනකොට සැර ෂැම්පු එකක් පාවිච්චි කරොත් මගේ ඔයිල් එකේ ගුණය එයාට එන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම කවුරුන් මම නම් කියන්නේ ඔය ඇත්තටම ඔලුවකට ගොඩක්ම ෂැම්පු එක තමයි බලපාන්නේ. ඒ කියන්නේ ඔයිල් එක කිමිකල් නැහැ. කොහොමත් ඔයිල් එක කිමිකල් අඩුයි. ෂැම්පු එකේ තමයි කිමිකල් තියෙන්නේ. ඊට පස්සේ මම ඒක ඉගෙන ගත්තා. ෂැම්පු ඒ කියන්නේ කෝස් එකක් කරලා සබන් හදන හැටි හැමදේම ඉගෙනගෙන ඊට පස්සේ ඒකත් මං කිමිකල් අඩු කරලා ඒක නම් ඇත්තට මම හිතුවේ කිමිකල් අඩු කරලා හර්බල් අයිටම් දාලා ඒ විදිහට ෂැම්පු එක හැදුවා. එතකොට මට කුවෙට් එකෙන් ලොකු ඕඩර්ස් එන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ආයුර්වේද ඔයිල් එක එතකොට මගේ ෂැම්පු ඒ හැමදේම දී ගන්න ගත්තා. මෙහි ආයුර්වේද බෙහෙත් බඩු කඩවලින් මේගොල්ලෝ කෝල් කරලා කිව්වා මෙහෙම මේ වගේ ප්‍රොඩක්ට් එක අපිට දාමු කියලා. ප්‍රොඩක්ට් කියලා තමයි යන්නේ තිනාරා ප්‍රොඩක්ට්ස් හර්බල් ප්‍රොඩක්ට්ස් කියලා තමයි මම යන්නේ එතකොට මගේ ප්‍රොඩක්ට්ස් වර්ග කීපයක් තියෙනවා බයි කුවේත් සෞදි අරාබිය කියන රටවල් වලට යනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක කිං කොකොනට් ඔයිල් එක මේක ගොඩක්ම කෙන්පිට් රටවල් වලට විතරයි යන්නේ මෙහි කොහෙවත් මම මේක දැන්ට අලෙවි කරන්නේ නැහැ ඊට පස්සේ සාමාන්‍යයෙන් කෙස් වැටීම වගේ කෙස් වැටීම කෙස් අග පැලීම හිස්සොරි වගේ ප්‍රශ්න වලට මේ නැචරල් හෙයා ඔයිල් එක යනවා ඒක අපි මරතොන්ඩි කොළ වලින් තමයි හදන්නේ තව හර්බල් අයිටම් ගොඩක් දානවා මරතොන්ඩිත් දානවා මම එකෙන් වෙන්නේ අකලට හිසකේ සුදු වෙන එකට මරතොන්ඩි කහට බැඳීමක් තමයි වෙන්නේ හෙනා එකකින් වගේ එකපාර කළු වීම වෙන්නේ නැහැ නමුත් ටිකෙන් ටික ඒ කහට මේ හිස්කේස් වලට එකතු වුනහම කොණ්ඩේ මේ සුදු වෙන එක අඩු වෙනවා මේ දෙකම මේ හර්බල් මේ ෂැම්පෝ දෙකක් මේක කරන්නේ වදමලේ පාට දෙකක් ඒ මොකද සමහරක් කට්ටිය කොමාරිකා වැඩිපුර දාලා ඉල්ලනවා සමහරක් කට්ටිය කොමාරිකා අඩුවෙන් වදමල් වැඩියෙන් දාලා ඉල්ලනවා ඒගොල්ලෝ ඉල්ලන විදිහට තමයි මම ප්‍රොඩක්ට් එක හදන්නේ මේ දෙකම වදමල් වී කොමාරිකයි දාලා හදන ෂැම්පු එකක් ඊට පස්සේ අනික නිල් කප්රොඩු ෂැම්පු එක ඒ ප්‍රොඩක්ට් එක තමයි දැනට මම කරන්නේ තව ටී වර්ග කරනවා ඒවත් කුවෙට් එකෙන් ඉල්ලන විදිහට තමයි අපි හදලා දෙන්නේ එතකොට මම දැනට මගේ ප්‍රොඩක්ට් වලට GMP සර්ටිෆිකේට් එක අරන් තියෙනවා ඒ කියන්නේ අපිට එක්ස්පෝර්ට් කරනකොට අනිවාර්යයෙන්මයි GMP සර්ටිෆිකේට් එක තියෙන්න ඕනේ ඊට අමතරව මම කරන හැම ප්‍රොඩක්ට් එකටම ප්‍රොඩක්ට් එකක්ම මේ ITI එකේ ටෙස්ට් කරලා තියෙනවා දාන හැම අයිටම් එකක්ම ටෙස්ට් කරලා තියෙනවා මේවට මට කෑගල්ල කුඩා ව්‍යාපාරිකයි මාවනැල්ල එජි ඔෆිස් එකේ මිස්ලා තමයි ගොඩක් උදව් කරේ ඇත්තටම මට මාවනැල්ල එජි ඔෆිස් එක ගැන කියන්න ඕනේ මොකද ඒගොල්ලෝ මට මැෂින් එකක් ඉඳන් දුන්නා එතකොට මේ හැම දෙයකටම ඇත්තටම මගේ බබාලා දෙන්න හින්දා තමයි මම අද යම් තැනක ඉන්නවා නම් එයාලගේ අවශ්‍යතා සපුරන්න තමයි මම මේ තරම් දුර ආවේ මේ වෙලාවේ රටේ ලොකු ඩොලර් අර්බුදයක් තියෙනවා ඇත්තටම මම පොඩි කෙනෙක් එතකොට මේ මම හිතනවා මමත් ලොකු සපෝට් එකක් දෙනවා කියලා මේ වෙලාවේ රටට. කියන්නේ පොඩි දෙයකින් වුණත් මේ අපි ගොඩක් කට්ටිය මේ ජොබ් නැහැ. මම දැකලා දෙනවා ගොඩක් කට්ටිය ජොබ් නැහැ කිය කිය හැම තැනම වැඳ වැඳ යනවා. එහෙම ඕනේ නැහැ. තමන්ට පුංචි අයිඩියා එක පුංචි අයිඩියා එකකින් ලොකු දුරක් යන්න පුළුවන්. ජීවිතේ ජයගත්ත හුඟක් මිනිසුන්ගේ කතා අහඹ කතා නෙමෙයි. ඔවුන් අත්හැරපු ඔවුන් ප්‍රගුණ කරපු සමහර පුරුදුත් එක්ක තමයි ජීවිතේ සාර්ථකත්වය ඔවුන් උදා කරගන්නේ. සඳමාලි මහත්මියගේ කතාව ඇහුවාම ඔබට තේරෙනවා. ඇගේ ජීවිතේ වෙනස් විදිහට හිතන ඒ සිතුවිලිත් එක්ක එවැගේම අදිෂ්ඨානයේ සැකැපීමත් එක්ක ජීවිතේ ජය ගන්න පුළුවන් කියන කාරණය. ඉතින් අපි ඔබටත් කියන්නේ ඔව් අපේ රට වෙනුවෙන් මේ වෙලාවේ ඔබටත් යුතුයකමක් තියෙනවා. අපිට පුළුවන් නම් අපේ රටේ මිදගෙන මේ ආර්ථිකයට දායක වෙන්න. මේ වගේ නිෂ්පාදන තුලින් ලෝකයේ ජය ගන්න අපි විශ්වාස කරනවා. අපේ වැඩසටහන සාර්ථකයි කියලා. අපේ දිස්ත්‍රික්කයේ ඉන්න මේ වගේ තවත් ධීරිමත් මිනිසුන් හොයාගෙන තවත් වැඩසටහනකින් අපි ඔබව හමු වෙනවා.
ඉතින් ප්‍රාර්ථනය ජයග්‍රාහී හෙට.